පොකට් එකට ඊසි රයිඩ්ස් දැන් පික්මියකින් රුපියල් 70 සිට පික්මි ට්‍රක් එකකින් රුමේනියා පනින්න ගිය ශ්‍රී ලාංකිකයෝ අත්අඩංගුවටපත් වූ බව පුවත්පතේ සඳහන් කරනවා මේ ට්‍රක් රථයේ සිටි ශ්‍රී ලාංකිකයන් සහ පකිස්තාන ජාතිකයන් 10 දෙනෙකු හමු වෙලා තිබෙනවා භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක් රුමේනියානු දේශ සීමාවේදී පරීක්ෂා කිරීමේදී එහි සංගවී සිටි ශ්‍රී ලාංකිකයෝ 27 දෙනෙක් පොලිස් භාරයට අරගෙන තියෙනවා මේ එක් රථයක ලාංකිකයෝ ඉඳලා තියෙන අනෙක් ට්‍රක් රථයේ එරිට්‍රියානු සහ බංග්ලාදේශ ජාතිකයෝ 17 දෙනෙක් හිටියා කියලා පුවත්පත සඳහන් කරලා තිබෙනවා කෙසේ වෙතත් මේ ශ්‍රී ලාංකිකයන් පිරිස රුමේනියා දේශ සීමාව වේද තම මේ විදිහට අත්අඩංගුවට අරගත්තා කියලා කියන්නේ ට්‍රක් රථවල සංගවිලා රුමේනියාවේ සිට හංගේරියාවට පැනීමට මේ අය උත්සාහ කරමින් ඉන්න වෙලාවේ පොලිසිය සැක හිතෙනවා ඉතින් දේශ සීමා පොලිසිය විසින් තමයි අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා සඳහන් කරන්නේ මේ අතරතුර තමයි ඔබ දන්නේ මේ අය අවුරුදු 17 ඉඳලා 21 21ත් 61ත් අතර වයසවල පසු වුණ අය කියලාත් කියනවා මේ ගත්ත අතරංගුවට ගත්ත අය සම්බන්ධයෙන් පුවත්පත ඉදිරියට කරන කටයුතු සම්බන්ධයෙන් කියලා තියෙනවා විශේෂයෙන්ම රුමේනියානු පොලිසිය වැඩිදුරටත් ඒ පරීක්ෂාව කරනවා කියලා කියන්නේ හොරෙන් පනින ගිය 27ක් මාට්ටු කියලා අද දවසේ සඳහන් කරලා තියෙනවා තව ට්‍රක් රථයක් පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලාංකිකයන් සහ පකිස්තාන ජාතිකයෝ 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයකුත් මෙසේ හොයාගැනීමට පුළුවන් වුණා කියලා පුවත්පත වාර්තා කරන්නේ ඉතින් බොහෝ දෙනෙක් විදේශගත වෙන්න උත්සාහ කරන වෙලාවක ලංකාවේ ආර්ථික ඇකිලීමත් එක්ක ඔබ දන්නවා විශාල පිරිසකට රැකියා අහිමි වෙලා තිබෙනවා. ඉතින් මේ පිරිස බොහෝ විට ලක්ෂ 5කට වැඩි වෙන්න පුළුවන්. ඒ අයට රැකියා නැහැ. ඉතින් ඒ අය ලංකාව ඉදලා වෙන කරන්න දෙයක් නැහැ. රැකියා උත්පාදනයක් වෙන්නේ නැහැ රට තුළ. සහ තියෙන අධික උද්දමනයත් එක්ක රටේ ජීවත් වෙන්න බෑ. වැටුපක් අරගන්න බොහෝ දෙනෙකුට වක්කට රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මේවත් එක්ක බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඊළඟට ඉක්මනට ජීවත් වෙන්න ඕන, කන්න බොන්න ඕන, දරුවෝ ටික රකින්න ඕන, විදේශගත වෙලා මේ මුදලක් හොයාගෙන ඇවිල්ලා ලංකාවේ දරු පවුල් නඩත්තු කිරීම. ඉතින් ඒක තමයි බලාපොරොත්තු. ඉතින් මෙහෙම යන බොහෝ පිරිසක් වංචාකාරයන්ට අහු වෙන එකයි තියෙන දුක් සහිත තත්ත්වය. ඉතින් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් මේකේ පරිසම් වෙන්න කියන වැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. ඉතින් මේ තව ඉතින් අපි වගේ කට්ටියක් ඉන්නවා ශ්‍රී ලංක දේශීය සැපදේ කියලා වෙලා අපි ලංකාවට වෙලා ඉන්න උත්සාහ කරන පිරිසක්. හැබැයි උනාට විදේශගත වෙන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඉතමත් ඉක්මන විදේශගත වෙලා තමන්ගේ අනාගතය හදාගන්න. ඉතින් එයාට ක්‍රමවත් මාර්ග තියෙන මාර්ග පිළිබඳව යලි දැනුවත් කිරීම වැදගත් වේ. මොකද ඊයේ දවසේ ජපාන් රැකියාව සඳහා යන්න පිටත් වෙන්නට හිටපු පිරිස නැත්නම් ඒ සඳහා සුදුසුකම් පරීක්ෂණවල ගිය පිරිස තා දිගු පෝලිම කරන දී සිටියා. ඉතින් අපිට බලන්න පුළුවන් එහි දර්ශන උනත් මෙම ගත්තෝ තින් වැඩි පිරිසක් මේ පෝලිම් වල රැඳී සිටියා. විශාල පිරිසක් එක්තර ක්‍රමවේදයක් අනුව මේ පිරිස පවා ගෙන්ව ගන්නන වැදගත් වෙයි යම් කිසි දවස් වෙන් කිරීමක් කළා. මොකද ගොඩක් ලොකු අපහසු ජොබ් දැන් කරාට වැඩක් නැහැ නේ ලංකාවේ තියෙන පඩි මදි ජීවත් වෙ. ඒ හින්දා තමයි රටකට යන්නේ. අනාගතේ හදාගන්නත් එකම තමයි යන්න බලන්නේ. ලංකාවේ ඉන්න වඩා හොඳයි අනේක. යම් කිසි ක්‍රමවේදයක් යටතේ දැනුවත් කිරීමක් කරලා මොනවා හරි නොම්බර ලබා දීමක් හරි කරලා මේ අපහසුතාවෙන් එය මුදවලා එයව රටින් යන අයට ඒ උදව් කරනව නම් ඒ කටයුතු කරනව නම් ඉතා වටිනවා කියන එකයි කියන්න තියෙන්නේ. මොකද තවදුරටත් එපා වෙනවා මේ විදිය පෝලිමක ඉඳලා මේ අය දිගු වෙලාවක් රැඳී ඉඳලා උදේ සිට හවස් වෙනකන් ඉඳලා මේ කටයුතු කරගන්න ගියාම ඊයේ දවසේ ඒ පෝලිම තමයි ඔබ දුටුවේ.